මේ ප්‍රශ්නගත ඉමුනෝග්ලොබියුලින් ඉන්ජෙක්ෂන් 22500 මිලදී ගත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින්. පහුගිය ජූලි සැප්තැම්බර් අතරතුර මේ ඖෂධය රජයේ රෝහල් වෙත ලබා දීලා තිබෙනවා. මේ ඖෂධය භාවිතා කරන්න ගත්තහම රෝහල් කීපයකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කරා ඒ ඖෂධය භාවිතා කරපු රෝගීන්ගේ යම් යම් සංකූලතා වාර්තා වුණායි කියලා. විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහලේ, නුවර මහ රෝහලේ, මාතලේ මහ රෝහලේ මේ වාසිදුවේ වාර්තා වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනගෙන හිටියා. Medical Research Institute එක ඇතුළු පරීක්ෂණාගාර කීපයකම පරීක්ෂා කරාට පස්සේ කරුණු කීපයක් එළිදරව් වෙලා තිනු. එකක් තමයි මේ ඉමුනෝග්ලොබියුලින් එකේ අඩුතරමේ අර ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඒ පරීක්ෂණ උපකරණ වලට අහු වෙන ප්‍රමාණය ඉමුනෝග්ලොබියුලින් නෑ කියන එක. ඒ වගේම මේක ඇතුලේ බැක්ටීරියා එන්ඩොටොක්සින් නැක එහෙම නැත්නම් යම්කිසි ආකාරයක විෂ ද්‍රව්‍ය අහිතක ද්‍රව්‍ය මේක ඇතුලේ තියෙනවා කියන එක ඒ වෛද්‍ය පර්යේෂණ වාර්තා විසින් දැන් නිකුත් වෙලා තියෙනවා. තත්ත්වයෙන් බාල විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් වෙලා තියෙන දේ තමයි මේ ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙලා තියෙන බරපතල දූෂණය. දැන් හොයාගෙන යනකොට පේනවා මේ ඖෂධ නිෂ්පාදනය කලාය කියන ගුජරාටේ සමාගම. එහෙම සමාගමක් ඉන්දියාවේ නැහැ. එහෙම ලිපිණයක් නැහැ. එහෙම ටෙලිෆෝන් නම්බර් එකක් නැහැ. එතකොට මේ ගුජරාට් වල සමාගමෙන් ඖෂධ ගෙනාවාය කියලා ලේබල් එක ගහලා ලංකාවේ එක්තරා සමාගමක් විසින් ලංකාවේ දේශීය නියෝජිතයා විසින් මේක සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රජයේ රෝහල් වෙත ලබා දෙනවා. මේක තමයි මෙතන වෙලා තියෙන ප්‍රශ්න. දැන් මේ ගුජරාටේ මේ සමාගම කියනවා මේ ඉමුනෝග්ලොබියුලින් කියන ඖෂධය ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නෙත් නැහැ, සපයන්නෙත් නැහැ, අපනයනය කරන්නෙත් නැහැ. මුළු ඉන්දියාවටම ඉමුනෝග්ලොබියුලින් නිෂ්පාදනය කරන සමාගම් තිබෙන්නේ 3 හෝ 4ක් පමණයි කියලා. එතකොට මේ ඉමුනෝග්ලොබියුලින් භාවිතා කිරීම නිසා මියගිය පිළිකා රෝගීන් මියගිය ඇත්තටම ඖෂධ නිසාද එහෙම නැත්නම් වෙන පිළිකා රෝගය නිසාද කියන එක තාම හරියට තහවුරුලත් නැහැ. බොහෝ විට එවැනි මරණ වාර්තා වෙන්නේ අවසාන account එක ගන්න පිළිකා රෝගයෙන් සිදුවෙච්ච මරණයක් හැටියට. මේ ඖෂධ නිසා මරණ ඉක්මන් වුණා කියන එක වාර්තා වෙන්නෙත් නැහැ. එහෙම තත්වයක් ඇත්තේ තිබියදී තමයි මෙන්න මේ ආකාරයට මේ වංචාව සිද්ධ වෙලා තියෙන. එතකොට මේ සමස්ත මේ ගනුදෙනුවේ වටිනාකම $2.9ක් නැත්නම් ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම රුපියල් බිලියනයකට $1,000,000කට ආසන්න ගනුදෙනුවක් මේ අතර සිදු වෙලා තියෙනවා. ඒකට හරියට නිෂ්පාදනය කරපු තැනක්වත් නැති ඖෂධයක් තමයි මේ ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් ඉන්න රෝගීන්ට ලබා දීලා තියෙන්නේ. ඉමුනෝග්ලොබියුලින් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රතිශක්තිකරණය හීන, පිළිකා, AIDS, කවසාකි රෝගය වැනි රෝගීන්ට ලබා දෙන ඖෂධයක්. ඇත්තටම ප්‍රතිශක්තිකරණයේ හීනවීම විසින්ම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙමින් තමන්ගේ ජීවිතය අවසන් වෙමින් යන නැත්නම් ජීවිතයත් මරණයත් අතර සටනකින් ඉන්න රෝගීන්ට තවත් ජීවත් වෙන කාලයක් ඉඩ ලබා දෙන ඖෂධයක් තමයි මේ ඉමුනෝග්ලොබියුලින් කියලා කියන්නේ. මේක නිකන් එහෙම සරල කාරණයක් නෙවෙයි. ජනතාව වෙනුවෙන් ජනතාවට ලබා දෙන ඖෂධ වෙනුවෙන් වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය. හරියමං ලිපිණයක් නැති බොරු ලිපිණයක නිෂ්පාදනය කළායයි කියන තත්ත්වයෙන් බාල ඖෂධයක් අපේ රටේ ජනතාවට ලබා දීලා තියෙනවා. ඒකෝර මේ සම්බන්ධයෙන් සමස්ත වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගන්න ඕන. මේකට ඒ මොහොතේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ දරු කෙහෙලි රඹුක්වැල්ල ඇමතිවරයාගේ සිට මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනා මේ අපරාධයේ මේ වංචාවේ මේ දූෂණේ වගකියුත්තන් බවට පත් වෙනවා. මේකෙන් මේ යාට ගැලවීමක් නැහැ. දැන් මේකට සම්බන්ධයි කියන සමහර නිලධාරීන් ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තිනවා. දැන්ටමත් කීප දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තිනවා. අපිට තොරතුරු ලැබෙන හැටියට ඉදිරියේදී තවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කීප දෙනෙක් අත්අඩංගුවට නියමිත වෙලා තිනවා. හැබැයි මේකට උඩින් තව කෙනෙක් ඉන්නවා. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයා අනුමැතියකින් උපදේශකින් තොරව මෙවැනි ආකාරයේ ඖෂධ මිලදී ගැනීමක් සිදු කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ ඖෂධ මිලදී අරගෙන තියෙන සාමාන්‍ය ක්‍රමවේදයෙන් නෙමෙයි. මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න බෑ ඇමතිවරයාගේ උපදෙසින් තොරව. අනිවාර්ය වශයෙන්ම මෙවැනි $3 මිලියන 3කට ආසන්න නැත්නම් ලංකාවේ මුදලින් $1,000,000ක ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැ. අදාළ ඇමතිවරයා ඒ අදාළ නිලධාරීන්ට කිව්වේ නැත්නම් මේක මිලදී ගැනීම සිදු කරන්න කියලා. අපිට ආරංචි හැටියට මේ අත්අඩංගුවට ගත්ත සමහර නිලධාරීන් තමන් කටවත්තර ලබා දීලා තියෙනවා මේක ඇමතිවරයාගේ උපදේශ මත කරපු ක්‍රියාවක් කියලා. හැබැයි දැන් ඖෂධ සැපයීම් අංශයේ ඉන්න සමහර නිලධාරීන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා හිටපු කෙනා. එහෙම තිබියදී ඒ කාලේ මේ විශේෂභාරව හිටපු ඇමතිවරයා කෙහෙලි රඹුක්වැල්ල. ඔහුට චෝදනා ගණනාවක් තියෙනවා මේ රටේ. වෘත්තිකයන් වෛද්‍යවරු වෘත්තිකයන් විතරක් නෙවෙයි විවිධ ශාස්ත්‍ර වෘත්තිකයන් ඔහු සම්බන්ධයෙන් චෝදනා එල්ල කරා. දූෂිත ගනුදෙනු වලට ඇඟිල්ල දිගු වෙලා තියෙන ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව නැත්තම් මේ පරීක්ෂණ කරන ආයතන ගන්න ක්‍රියාමාර්ගයක් අපට තවම පේන්නේ නැහැ. ඒ කියන්නේ ජනාධිපතිවරයා කැබිනට් එක කැබිනට් එකේ තමන්ගේ ඉන්න සගයා ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන බව පේනවා. මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මුළු කැබිනට් මණ්ඩලයම නිර්වතින් ඉඳගෙන තමන්ගේ සගයා ආරක්ෂා කරගන්න කටයුතු කරමින් ඉන්න බව අපිට බැලූ බැලමට පේනවා. உடனுக்குடன் செய்திகளை பெற்றுக்கொள்ள UTV இன் YouTube தளத்தை subscribe செய்து கொள்வதுடன் bell icon-ஐ அழுத்தவும்.